තෙරුවන් සරණයි පින්වත් ඔබ හැම දෙනාටම මේ අන්තර්ජාලය හරහා මේ දේශනාවන් ශ්‍රවණය කරන පින්තුන්ට අද දවසේ මා කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා ශාන්තිනායක මාමේනී භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සත්‍යාකිරී අනුකම්පාවෙන්ම දේශනා කරම් තිබුණු සූත්‍ර දේශනාව මේ සූත්‍ර දේශනාවත් අන්තර්ගත වෙලා තියෙන්නේ සංයුත්ත නිකායේ සලායතන වර්ගයේ ගාමිණී කියන සංයුත්තයි මේ සූත්‍ර දේශනාවේ නම තමයි තාලපුට සූත්‍ර දේශනාව පිනතුනේ මේ ගාමිණී සංයුත්තය පුරාම ගාමිණී නමින් හඳුන්වන පිරිසකට බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්ට දුනු සූත්‍ර දේශනා තමයි අතුලත් වෙලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ එක කාලෙක වැඩ හිටියා වේල්වනාරාමේ කලන්දක නිවාපේ කියන ඒ ලේනුන්ට අබේ භූමියක් වෙච්ච වේල්වනාරාම තමයි බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ. ඒ වැඩ ඉන්න කාලේ බුදුරජාණන් වහන්සේ හමුවෙන්ට ආවා අතකෝ තාලපුටෝ නටගහමිනි යේන භගවා දේනුපසංකමි උපසංකමිත්වා භගවන්තං අභිවාදිත්වා ඒකමන්තං නිසීදි ඒකමන්තං නිසින්නෝකෝ තාලපුටෝ නටගහමිනි භගවන්තං ඒතද වෝච තාලපුට නටගාමිනී කියලා කෙනෙක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහින් දෙවිලා උන්වහන්සේට වන්දනා කරලා එකත් පසව වාඩි වුණා. මේ තාලපුට නටගාමිනී කියලා කියන්නේ නළුවෙක් රංගන ශිල්පියෙක්. මෙයාගේ පරම්පරාවම ඒ රංගන ශිල්පියෝ රංගපානික තමයි යාළගේ කාර්තව්‍යය. යාළගේ රැකියාව. රංගපානවා කියලා කියන්නේ තමන් දක්ෂ නැටුම්, ගැයුම්, වැයුම් වලින්, කීම් වලින් මිනිස්සුන්ව පිනවන කෙනා. ඒ අය නගර මැදට ගිහිල්ලා ඒ කාලේ හිටියට දෝසෝ නටෝ රංග මජ්ජේ සමජ්ජ මජ්ජේ සච්චාලිකේන ජන භාසේති රමේති මෙයාලා කියනවා නැටුමින් ගැයුමින් මේ ජනයා මැද රංග මැද නටන එකෙන් බොරු වෙනුත් ඇත්තෙනුත් ජනයා සතුටු කරනවා දැලුම් කරනවාද ජනයාව ඒ නැටුම් ගැයුම් වලට නැටුම් ගැයුම් තුලින් ජනයාව පිනවනවාද ඒ අය මරණින් මත්තේ මොකද කියන්නේ සෝ කායස් භේදා පරම් මනරා මරණයෙන් පස්සේ පහසානම් දේවානම් සෞව්‍යතම් උපපජ්ජතිති නැටුම් ගැවුම් පෙන්නන බොරුවෙනු ඇත්තෙනු ජනයාව සතුටු කරන රඟමැද නටන කියන මේ නළු නිලියෝ මැරුණට පස්සේ පහස කියන දිව්‍ය ලෝකයේ ගිහිල් උපදිනවායි කියලා අපේ පූර්ව ආචාර්යව අපිට කියලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ අහනවා භාගතුන් වහන්ස ඔබ වහන්සේ මොකක් දෙයගෙන කියන්නේ? ඔබ වහන්සේගේ අදහස මොකක් දෙයගෙන? කියලා මේ නටගාමිනී විමසනවා. එනතුනි විමසනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අලංගාමිනී තිත්ත තේතං මාමං ඒතං පුච්චති නටගාමිනී වෙන එකක් ගැන කතා කරමු. ඕක ගැන අහන්න එපා. ඔය කාරණාව ගැන අහන්න එපා. අපි වෙන එකක් ගැන කතා කරමු කියලා බුදුරජාණන් වහන්සේ කියයි. නමුත් මේ නටගාමිනී නැවත නැවතත් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාගතුන් වහන්සේ අපේ පූර්ව ආචාර්ය කියලා තියෙනවා මේ රැඟුම් දක්වන නැටුම් ගැයුම් වලින් මිනිස්සු පිනවන අය ඇත්තෙනුත් බොරු වෙනුත් ඇත්ත කිය කිය බොරු කිය කිය මිනිස්සු හිනස්ස හිනා සතුටු කරවන අය
මේ රංගමෙද නැටුම් පාන අය මිය පරලෝ ගියාට පස්සේ පහස කියන දිව්‍ය ලෝකේ උපදිනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා ඕක ගැන කතා කරන්න එපා නටගාමිනී අපි වෙන එකක් ගැන කතා කරමු. පළවෙනි වතාවෙත් ඇවිදිලි කළා දෙවෙනි වතාවෙත් ඇවිදිලි කළා තුන්වෙනි වතාවෙත් ඇවිදිලි කළා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියනවා එහෙනම් නටගාමිනී මේක අහගන්න. මොකක්ද ඔබ නිතර නිතර අහන්නේ සා මේක කියනවා. උප්පේකෝ ගාමිනී සත්තා අවීත රාගා රාග බන්ධ නබද්දා තේසං නටෝ රංගමජ්ජේ සමජ්ජමජ්ජේ ඒ ධම්මා රජනීයාතේ උපසංහරතේ බීයෝ සරාගාය. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ගාමිනී මේ රංගමෙද නැටුම් පාන මිනිස්සු සතුටු කරන හිනාවෙන් කතාවෙන් ඇත්තෙනුත් බොරු වෙනුත් නැටුමෙන් ගැයුමෙන් මිනිස්සු පිනවන අය මිනිස්සුන්ගේ රාගය අවසන් මිනිස්සු කියලා කියන්නේ රාගය නැති අය නෙවෙයි රාග සහිත අය. ඒගොල්ලෝ කරන්නේ රාගය අවසන් එක මිනිස්සු ද්වේෂය නැති මිනිස්සු මේ ඔය ලෝකේ නැහැ. ද්වේෂය සහිත මිනිස්සු ඉන්නේ. ඒ ද්වේෂය සහිත මිනිස්සුගේ ද්වේෂය අවසනෝ මේ අය. මෝහය නැති මිනිස්සු ලෝකේ නැහැ හොයාගන්න. අඩුයි. ඒ මෝහය සහිතව ඉන්න මිනිස්සුන්ගේ මෝහය අවසන් එකමයි මේ නළු නිළිය කරන්නේ. ඔබ හොඳට කල්පනා කරගන්න මේ දේශනාව ශ්‍රවණය කරන පින්නතුන් ඔබ අතරේ නළු නිළිය ඉන්න පුළුවන්. එතකොට ඒ අය කරන්නේ තමන්ගේ රූපය තමන්ගේ නැටීමේ හැකියාව රඟපෑමේ හැකියාව තුළින් මිනිස්සුන්ගේ රාගය අවසනෙක ද්වේෂය අවසනෙක මෝහය අවසනෙක. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කවුරු හරි කෙනෙක් හිතනවා නම් ඒ රාග ද්වේෂ මිනිස්සුන්ගේ තියෙන රාග ද්වේෂ අවසලා දිව්‍ය ලෝකෙ යන්න ඒක මිත්‍යා දෘෂ්ටියක්. බුදුහාම දේශනා කරනවා සාස්ස හෝති මිච්ඡා දිට්ටි මිච්ඡා දිට්ටි දිට්ටි කස්සකෝ 50ං ගාමිනී පුරිස පුග්ගලස්ස ද්වින්නම් ගතින් අඤ්‍යතරං ගතින් වදාමි නිරයං වා තිරච්ඡාන යෝනිං වාති. බුදුහාම දේශනා කරනවා එහෙම මිත්‍යා දෘෂ්ටිය ගත්ත කෙනෙක් කවුරු හරි කෙනෙක් මිත්‍යා දෘෂ්ටික නම් එයාට ගති දෙකක් තියෙනවා. එක්කෝ එයා මරණයෙන් මත්තේ නිරේ උපදිනවා නැත්නම් තිරිසන් ලෝකයේ උපදිනවා. මිත්‍යා දෘෂ්ටි ගත්තත්න්ට තියෙන ගති දෙකයි තිරිසන් ලෝකයයි. එහෙම දේශනා කළාට පස්සේ මේ නටගාමිනි ඒවං මුත්තේ තාලපුට්ටෝ නටගාමිනි පරෝදි. මේ නටගාමිනි අඩන්න පටන් ගත්තා. අස්සුනේ පවත්තේසි කඳුළු හෙලන්න පටන් ගත්තා. අඬනවා කඳුළු හෙලනවා බුදුරජාණන් වහන්සේ ඉස්සරහා. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒතං කෝ ත්වාහං ගාමිනී නලත්තං. ගාමිනී කම්නේ කම්නේ අඬන් දෙපා. ඊළඟ කියනවා අලං ගාමිනී තිට්ඨේතං මා මං ඒතං කුච්චතිති. නට ගාමිනී මං ඔයාට කිව්වා නේද මේ කාරණේ මගෙන් අහන්න දෙපා කියලා. මේක වෙනවා කියලා මම දන්නවා. ඊළඟට මේ නටගාමිනී කියන බුදුරජාණන් වහන්සේට නෑ ස්වාමීනි ඔබ වහන්සේ කිව්ව කාරණා ගැන නෙවෙයි මම ඇඬුවේ. මම ඇඬුවේ වැළපුණේ මට දුක හිතුනේ අපි පූර්ව ආචාර්යවරු අපිට වැරද්දුවා. වංචිත්තෝ පරද්දෝ අපිට වැරද්දෝ අපි වැරැද්දුවා. අපිට වංචා කළා. අපිට බොරු කිව්වා. මට ඒක ගැනයි දුක. පූර්ව ආචාර්යව අපිට කියලා තිබුණේ මේ නැටුම් නටන ගැවුම් ගැයෙන මේ මිනිස්සු සතුටු කරන මේ නළු නිළියෝ අහසකින දිව්‍ය ලෝකෙ ගිහිල්ලා උපදිනවා කියලා. පූර්ව ආචාර්යවරු අපේ ගුරුවරු අපිට බොරු කිව්වා. ඒක ගැනයි මට දුක වේදනාව.
ඊළඟට මේ නටගාමිනී කියනවා ස්වාමිනි භාග්‍යතුන් හංස නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය යටිකුරු වෙලා තිබිච්ච දෙයක් උඩුකුරු කළා වගේ පටිච්චන්නං වා විවරෙය වැහිලා තිබිච්ච දෙයක් විවෘත කළා වගේ මූලස්සවා මග්ගං ආචික්කෙය මම්මුලා වෙච්ච කෙනෙක්ට මාර්ගය පෙන්වුවා වගේ අන්ධකාරං වා තෙලපජ්ජෝතං ධාරෙය චක්කුමන්තෝ රූපානි දක්කින්තිති අඳුරු ඉන්න කෙනෙක්ට කරුණාවෙන් එයාට ලෝකය දකින්න ඇසින් රූප දකින්ද තෙල් පහනක් දැල්වුවා වගේ බුදුරජාණන් වහන්සේ මට නොයෙක් ආකාරයෙන් මේ කාරණා වටහලා දුන්නා කියලා දුන්නා එනිසා භාගතුනාංශ භගවන්තං සරණං ගච්ඡා මං ඔබාංශේ සරණ යනු ධම්මංච සංඝංච මම සංඝයා සරණ යනු ධර්මයේ සරණ යනු ලබෙය්‍යාහං බන්තේ භගවතෝ සම්තිකේ පබ්බජ්ජං ලබෙය්‍යං උපසම්පදಂತಿ ස්වාමීනි ඔබාංශේ සමීපයේ මට පැවිදි වෙන්න අවසර දෙන්න මට උපසම්පාද දෙන්න කියලා මම බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියලා නටගාමිනී බුදුරජාණන් වහන්සේ සරණ ගිහිලා සම්බුදු සාසනය පැවිදි වෙලා නබෝ කාලකින් මහරහතන් වහන්සේ මම බාටපත් වුණා. ඉතින් පින්නතුනි මේ සූත්‍ර දේශනාව ගොඩාක් අපිට ඇහෙන්නේ නැති සූත්‍ර දේශනාවක්. ගොඩාක් ස්වාමින් වහන්සේලා දේශනා නොකරන දේශනාවක්. හැබැයි මේ දේශනාව හරි වටිනවා. මොකද අපේ සමාජය තුලත් ඕනතරම් නළුනිලියෝ ඉන්නවා. තමන්ගේ සංසාරේ පින කර ලැබිච්ච රූපය තුලින් පින පින් කරලා ලබාගත් ලස්සන රූපය සල්ලි හම්බ කරන්න විකුණලා ජීවත් වෙන ඇත්තෝ ඉන්නවා මේ ලෝකේ මේ රටේ. ඒ නිසා ඒ රංගන ශිල්ප ශිල්පීන් මේ කාරණා හොඳට දැනගෙන කටයුතු කරන්න ඕනි. තමන් කරන්නේ වරදක් කියන එක දැනගෙන කටයුතු කරන්න ඕනි. කෙනෙක්ගේ රාගය අපි සියලු දෙනාගේ හිතේ රාග ద్వේෂ මොන තියනවා කවුරු හරි කෙනෙක් රාගය අවශ්‍යනෝ නම් ඒක මහා කුසලයක්. කවුරු හරි කෙනෙක් ద్వේෂය අවශ්‍යනෝ නම් ඒක මහා කුසලයක්. කවුරු හරි කෙනෙක් මෝහය අවශ්‍යනෝ නම් ඒක අකුසලයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අවසානෙට පහාස කියලා දිව්‍ය ලෝකයක් නෑ. පහාස කියලා තියෙන නිරය. ඒ පහාස නිරයට තමයි සියලු නලු නිලියෝ යන්නේ. එනම් මතක තියාගන්න කවුරු හරි කෙනෙක් රඟපානවා නම් තවත් කෙනෙක්ගේ රාග ద్వේෂ අවශ්‍යනවා නම් මෝහය අවශ්‍යනවා නම් එයාට යන්න තියෙන්නේ පහාස කියන දිව්‍ය ලෝකෙට නෙවෙයි පහාස කියන නිරයට. ඒ කාරණා හොඳට සිහිපත් කරගෙන තමන්ගේ ජීවිතය බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුකූලව ගෙනියන්න පින්නතුන් මහන්සි ගන්න කියන කාරණාව සිහිපත් කරමින් මේ ධර්ම දේශනාවන් බොහෝ දෙනාට හිතසුව පිණිස බෙදා හරින්න කියන කාරණා සිහිපත් කරමින් මෙතනින් මේ දේශන අවසන් කරනවා. පින්නත් ඔබ හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි.